හැමතෙම මේක මං අහන්නේ ඔබතුමාගේ මේ ප්‍රශ්නේ අහන්නේ මේකට සම්බන්ධ මේක. දැන් ඉදිරියේදී එන්නේ විශාල වශයෙන් ජනතාව ඒක රාශිය වෙන කාල සීමාවක්. සිංහල දෙමළ අලුත් අවුරුදු සමය ඊළඟට මැතිවරණ ප්‍රචාරක සිද්ධි මැයි දිනේ. දැන් මේ මේවා පිළිබඳ යම් කිති වෛද්‍යංශයේ උපදේශ තියෙනවද මේ වගේ මේ එකට එකතු වීම අනික මේ ඡන්දය කල් දැමීමේ උනත් හැකියාවක් නැද්ද? දැන් මේ 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 වගේ තත්වයක් එනව නම් ඒකට අපි මුහුණ දෙන්න ඕනේ. නෑ ඒකටත් මේ බුලඳ විදියට විපක්ෂයේ බලවේග විසින් අපි මේ කොරෝනා පිට දාලා ඡන්ද කල් දාන්න හදනවා කියලා එහෙම මම දැක්ක මේ මාධ්‍යවල කියලා තියෙනවා. මේ නියත වශයෙන් ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් සඳහා මිනිසුන් රටේ පෙළ ගැසිලා තියෙන වෙලාවක අපිට වඩා වාසි පුළුවන් තරම් ඉක්මනට ඡන්දේ පැවැත්වීම. මොකද මුළු රටේම හද ගැස්ම දන්න ඕනේ මාධ්‍යවේදීන් ලෙස තමුන්නාන්සේලා. ඒ නිසා ඡන්ද කල් දා ගන්න ඕනේ තමන්ගේ පක්ෂ කුල්ල කුජීතු වෙලා කෑලි වලට කැඩිලා වෙන් වෙලා උණුණු එනකොටා ගන්න මරා ගන්න තත්වයක් තුල වියරු වැටිලා වගේ විවිධ ප්‍රකාශ කරනවා. ඡන්ද පිළිබඳ ඉතින් මේ පිළිබඳ තීන්දුව ගත යුත්තේ ස්වාධීන මැතිවරණ කොමිසමනේ. දේශපාලන පක්ෂ හා අනිත් පාර්ශ්වයන් සමග සාකච්ඡා කළා. මැතිවරණය ගැන යම් කිසි තීන්දුවක් ගන්නවා නම් ස්වාධීන මැතිවරණ කොමිසමක් තියෙනවා. දැන් අපි හැමෝම ඒ දේශපාලන වාසියවාසී බල්ලා නෙමේ, ඒ රටේ නීතිය අනුව මැතිවරණ කොමසාරිස් කියන ඒවට එකඟ වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් 2020 ජාතික ප්‍රදර්ශනයේ තාක්ෂණය නවෝත්පාදන ප්‍රදර්ශනය සම්බන්ධයෙන් අපේට ලිපියක් එවලා තිබුණා මැතිවරණ කොමසාරිස්වරයා. 11 වෙනිදාට අග්‍රාමාත්‍යතුමාට මේ මහා ප්‍රදර්ශනය විවෘත කරන්න පුළුවන් අදාළ කැබිනට් අමාත්‍යවරයාද කතාවක් පවත්වන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි කියලා එතුමා කල්පනා කරන්න ඇති. මම මේකේ කතා කළාම මේ කොළඹ දිස්ත්‍රික්කයේ මගේ තියෙන ඡන්ද ප්‍රමාණය විශාල ලෙස වැඩි වෙනවා ඇති කියලා. ඉතින් මම වචනයක්වත් කතා කරේ නැහැ. මොකද කතා කරන්න ඕනේ නැහැ. මොකද අපිව මේ දිස්ත්‍රික්කයේ අඳුරනවා. 2 මම පෙබ්‍රවාරි මාසේ 28 වෙනිදා මම කලාකාරයෙක්. මම දෙසරයක්. මේ රටේ හොඳම චිත්‍රපට නිෂ්පාදක වෙලා තියෙනවා. සුද්දලාගේ කතාවට හා සිරිමැදුර නිෂ්පාදනය කළා. මං ගේයපද රචකේ. මම ගීත ලියලා තියෙනවා. ඒ ගීත මේ එඩ්වර්ඩ් ජයගොඩ්ල එහෙම ගයලා තියෙනවා. ඉතින් මම ඊයේ පෙරේදා ද නිවුස් පේපර් කියලා ඔබතුමන්ලාගෙන චිත්‍රපටියක් හදලා ඇමරිකාවේ එක්සත් ජනපදයේ කැලිෆෝනියාවල සමාජ ප්‍රගමණය සඳහා වඩා විශිෂ්ට චිත්‍රපටියක් ලෙස මේ මෙරිට් අවෝඩ් එකක් සම්මානයක් කැලිෆෝනියා වලින් ගිය සතිය ලැබුණා. ඉතින් අපි කලාකාරයෝ මේ නිරාවුද අවිහිංසක මිනිස්සු. ඉතින් මම මේ වැඩසටහනකට සහභාගී වුණා පෙබ්‍රවාරි මාසේ 28 වෙනිදා සීනේකි රෑ කියලා. ඒකේ තිබුණේ ගීත තෝරන්. ඉතින් ගීත වගේ මම තෝරලා මගේ පුතා තමයි ගීත කීවේ. ඉතින් එයාටත් මේ නරකට කිව්වේ නෑ මං හිතන්නේ. ඊට පස්සේ සමිත මුදුන් කොටු අනිත් ගීත කිව්වේ. ඉතින් ඒ වැඩසටහනේ ස්වභාවය තමයි රාත්‍රියට යන වැඩසටහන ඊට පසුව බ්‍රහස්පතින්ද උදේවරුවේ නැවත ප්‍රචාරණය වෙනවා. මැතිවරණ කොමසාරිස්තුමා ලිපියක් එවලා මේ වැඩසටහන නැවත ප්‍රචාරය කිරීම තහනම් කියලා. ඉතින් මොකද කරන්නේ? දැන් සීනේ කිරෑ තානමට ලක් වෙලයි. ඉතින් මම දැන් CD එකක්වත් ගහලා දෙන්න ඕනේ. ඉතින් මේ තානංග ඇහි ගෙඩි කන්න වැඩි ආසන්නේ මිනිස්සු. ඒ නිසා තානමට ලක් වුනේ මොකද්ද කියලා බලන්න හදලා දුන්නාම හොඳයි කියලා මං හිතුවේ. ඈ හොඳයි, ඒක බලමු. බොහොම ස්තුතියි.